ආයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම දේශීය විදේශීය ක්‍රිකට් පිටියේ මොනවද වෙන්නේ කියලා හොයලා බලන්න අයද ක්‍රික් විදු ලයිට් තුලින් අපි සෝදානම් වෙන්නේ. ඒ දවසේදී අපි කතා කළා ඇන්ජෙලෝ මැතිව්ස් යලිත් තමාව තෝරා ගැනීම සඳහා සලකා බලන්නට හැකියාව තියෙනවා කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වලා තියෙනවා කියලා. මේකට ප්‍රතිචාර දක්වමින් ඔහුව වහාම ක්‍රියාත්මක වන පරිදි හයි පර්ෆෝමන්ස් සෙන්ටර් එකේ පුහුණු වීම සඳහා සහභාගී කරගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරලා තියෙනවා. මේ අනුව ඇන්ජෙලෝ මැතිව්ස් ඉදිරි තරඟාවලි සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් වලට තේරීම් කමිටුව විසින් සලකා බලන්න නියමිතයි. මේ අතරවාරයේදී LPL තරඟාවලියේ කාලසටහන අද දවසේදී ප්‍රකාශයට පත් වුණා. පළවෙනි තරඟයේ පැවැත්වෙන්නේ පසුගියවර ශූරයන් සහ අනුශූරයන් අතර ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායම සහ ජෙෆ්නා කිංග්ස් කණ්ඩායම අතර තමයි මෙවර පළවෙනි තරඟයේ පවත්වන්නට නියමිත වෙලා තියෙන්නේ. කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී තමයි තරඟ පවත්වන්නට සැලසුම් කරලා තියෙන්නේ. මේ තරඟ නැරඹීම සඳහා සහභාගි වෙන්නට බොහෝ දුරට ප්‍රේක්ෂකයන්ට ඉඩකඩ ලැබෙන බවක් තමයි වාර්තා වෙන්නේ. දෙසැම්බර් 5 වෙනිදා ගෝල් සහ ජෙෆ්නා අතර තරඟයෙන් තරඟාවලිය ආරම්භ වෙන්නේ. පස්වරු 3ට සහ රාත්‍රී 7:30ට තමයි තරඟ ආරම්භ කරන්නට කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඉන්පසු දිනකට තරඟ දෙක බැගින් පැවැත්වෙනවා. දෙසැම්බර් 9 වෙනිදා සහ දෙසැම්බර් 15 වෙනිදා විවේක දිනයන් විදිහට නම් කරලා තියෙනවා. දෙසැම්බර් 17 වෙනිදා වන විට තරඟාවලිය මූලික වටේ තරඟ සියල්ල අවසන් වෙනවා. මූලික වටේ තරඟ සියල්ල පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. තරඟාවලියේ ක්වොලිෆයර් එලිමිනේටර් සහ අවසන් මහා තරඟ සඳහා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය බලා කණ්ඩායම් ගමන් කරනවා. දින දෙකක විවේකයකින් පස්සේ දෙසැම්බර් 20 වෙනිදා තමයි එලිමිනේටර් සහ ක්වොලිෆයර් 1 තරඟයේ පැවැත්වෙන්නේ. දෙසැම්බර් 21 වෙනිදා ක්වොලිෆයර් 2 තරඟයේ පැවැත්වෙනවා. අවසන් මහා තරඟයේ දෙසැම්බර් 23 වෙනිදා පවත්වන්නට කටයුතු සූදානම් කරලා තියෙනවා. අවසන් තරඟයට යම්කිසි බාධාවක් මතුවුනොත් ඒ සඳහා අතිරේක දිනයකුත් නම් කරලා තියෙනවා. ICC විසවිස ලෝක කුසලන් තරඟාවලියේ පළමු පුහුණු තරඟ 4 ඊයේ දවසේදී පැවැතුණා. ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවතිච්ච තරඟෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තමයි ජයග්‍රහණය කළේ. මේ තරඟය පිළිබඳ සම්පූර්ණ තොරතුරු ක්‍රික් විදු YouTube නාලිකාවෙන් ඔබට බලන්න හැකියාවක් තියෙනවා. මීට අමතරව තවත් තරඟ 3ක් පැවැතුණා. මේ තරඟ තුනෙන් දෙකක ප්‍රතිඵල පිළිබඳව අපිට සතුටු වෙන්නට හැකියාවක් තියෙනවා. ස්කොට්ලන්තය සහ නෙදර්ලන්තය අතර තරඟේ ජයග්‍රහණය කරන්න ස්කොට්ලන්ත කණ්ඩායම සමත් වුණා. ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් පන්දුවර 20 අවසානයේදී කඩුලු 6කට ලකුණු 122ක් ලබා ගන්න සමත් වුණා. නෙදර්ලන්ත කණ්ඩායමට පිළිතුරු වශයෙන් පන්දුවර 17යි පන්දු 5කදී සියල්ලන් දැවී රස කරගන්නට හැකියාවක් ලැබුණේ ලකුණු 90ක්. ඒ අනුව ස්කොට්ලන්ත කණ්ඩායමට ලකුණු 32ක ජයග්‍රහණයක් හිමි වුණා. නෙදර්ලන්ත කණ්ඩායම අපිට පළවෙනි වටයේදී හමු වෙනවා. ඉතින් ඔවුන් පරාජයට පත්වීම අපිට සතුටට පත් වෙන්න පුළුවන්. පැපුවා නිව්ගිනියා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර තරඟයක් ඊයේ පැවතුණා. මේ තරඟෙන් අයර්ලන්තයේ පහසු ජයග්‍රහණයක් ලබා ගන්න සමත් වුණා. පැපුවා නිව්ගිනියා කණ්ඩායම පන්දුවර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 96ක් රැස් කරගන්න සමත් වුණා. පන්දුවර 16යි පන්දු 4කදී කඩුලු 2ක් පමණක් දැවී මේ ඉලක්කය සම්පූර්ණ කරගන්න අයර්ලන්ත කණ්ඩායමට හැකියාවක් ලැබුණා. අයර්ලන්තයත් අපිට පළවෙනි වටයේදී හමු වීමට නියමිතයි. මේ තරඟයේ ප්‍රතිඵලය පිළිබඳව අපිට සතුටටපත් වෙන්න හැකියාවක් නැහැ. තවත් අපිට සතුටටපත් වෙන්න පුළුවන් තරඟයක් පැවතුණා. ඕමාන කණ්ඩායම සහ නැමීබියා කණ්ඩායම අතර නැමීබියා කණ්ඩායමත් අපිට පළවෙනි වටයේදී හමුවන්නට නියමිත කණ්ඩායමක්. ඕමානයේ හමුවේ ඔවුන් ලකුණු 32කින් පරාජයට පත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන්න ඕමාන කණ්ඩායම කඩුලු 8කට ලකුණු 152ක් රැස් කරගන්න සමත් වුණා. පිළිතුරු වශයෙන් නැමීබියා කණ්ඩායමට පන්දුවර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 120ක් පමණයි ලබා ගන්නට හැකියාවක් ලැබුණේ. හෙට දිනේදී තවත් පුහුණු තරඟ 4ක් පැවැත්වෙන්නට නියමිත වෙලා තියෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම සහ පැපුවා නිව්ගිනියා කණ්ඩායම අතර තරඟය රාත්‍රී 7:30ට තමයි ආරම්භ වෙන්නට නියමිත වෙලා තියෙන්නේ. මේ තරඟයේත් උණුසුම් තොරතුරු ක්‍රික් විදෝ YouTube නාලිකාවෙන් ඔබ වෙතට සමීප කරන්න විදෝ සූදානමින් ඉන්නවා. IPL තරඟාවලියේ දෙවන ක්වොලිෆයර් තරඟය මීට සුළු මොහොතකට කලින් ආරම්භ වුණා. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතරයි මේ තරඟය පැවැත්වෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් තමයි කණ්ඩායම් දෙක අද දවසේදී නම් කරලා තියෙන්නේ. මේ අතරවාරයේදී ඉන්දිය කණ්ඩායම තමන්ගේ ලෝක කුසලන් සංචිතයෙන් අක්සර් පටෙල් ඉවත් කරලා එවනට ශරදුල් තාකූර් නම් කරලා තිබෙන බව ඉන්දිය ක්‍රිකට් ආයතනය අද වාර්තා කළා. අක්සර් පටෙල්ව ස්ටෑන්ඩ් බයි ප්ලේයර් කෙනෙක් විදිහට ශ්‍රේස් අයර් සහ දීපක් චහර් සමගින් සංචිතය තුළ රඳවාගෙන තිබෙනවා. මීට අමතරව තවත් ක්‍රීඩකයන් 8 දෙනෙක් ඔවුන්ගේ සංචිතයට එකතු කරන්න ඉන්දිය ක්‍රිකට් ආයතනය කටයුතු කරලා තියෙනවා. ආවේෂ් ඛාන්, උම්රාන් මලික්, හර්ෂාල් පටෙල්, ලක්මන් මෙරිවාලා, වෙංකටේෂ් අයර්, ඛාන් ශර්ම, ෂබාස් අහමඩ් සහ ක්‍රිෂ්ණප්පා ගෞතම් කියන ක්‍රීඩකින් 8 දෙනාව ඔවුන්ගේ පුහුණු වීම සඳහා සහාය වෙන්නට සංචිතයට එකතු කරලා තියෙනවා. මේ ක්‍රීඩකයන් සියලු දෙනා IPL තරඟාවලිය තුළ දස්කම් දැක්වුව ක්‍රීඩකයන් වීම විශේෂත්වයක්. පමණත් ක්‍රිකට් පිටියේ උණුසුම් තොරතුරු ඔබට සමීප කරන්න ක්‍රික් විදු ලයිට් තුලින් විදු සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ක්‍රිකට් පිටියේ අලුත් තොරතුරු එසනින් දැනගන්න නිවැරදිව දැනගන්න ක්‍රික් විදු ලයිට් YouTube channel එක subscribe කරලා තියාගන්න. අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.
Thank you.